සිද්ධියක් සම්බන්ධයෙන් නැති වූ ආරවුලක් දුර දිග යාමෙන් තංගල්ල නටවල්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම පරීක්ෂණ නිලධාරිනියක ඊයේ 27 වනදා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ. ඇය සිය නැන්දම්මා සමග පාරේ යද්දී මග රැක සිටි සැකකරු පිහි ප්‍රහාරයක් එල්ල කර ඇය මරා දමා තිබුණේ ම්ලේච්ච ලෙසිනි. මේ දිනවලදී ගොවීන් වෙනුවෙන් ගොවිජන සේවා මධ්‍යස්ථානයන්වලදී නොමිලේ ගොවීන්ට පොහොර ලබා දෙන අතර නටවල්පිටිය පිහිටි තංගල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පෙරේදා දිනේදී ගොවීන්ට පොහොර ලබා දීමේදී දේශපාලනයට සම්බන්ධ පුද්ගලයෙකු මිතුරෙකුට පොහොර ඉල්ලා නිලධාරිනිය සමග බහින් බස් වී ඇත. ඔහු ඇයට බැනවැදී එතනින් පිටව ගොස් තිබිනි. කෙසේ වුවද ඇය ඊයේ 27 වනදා පෙරවරුවේ රැකියාව සඳහා නිවසින් පිටත් යන අවස්ථාවේදී නිවස ආසන්නයේ මග රැක සිටි එම පුද්ගලයා ඇයට තියුණු ආයුධයකින් පහර දී මෙම අපරාධය සිදු කර තිබිනි. හම්බන්තොට රෝහල් සේවයේ නිරත සිය මිතුරෙකුට රජයෙන් නොමිලේ ලබා දෙන පොහොර ලබා ගැනීමට අවශ්‍ය ලිපියක් ලබා නොදුන්නේ යයි මෑගේ ගෙලට පිහියෙන් යන මෙසේ මරා දමා ඇත්තේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙකු වන ජයවර්ධන පතිරණගේ සරත් මොහොත් ඩැනි බේබි නැමැත්තාය. ධීවර කාර්මිකයෙක් වන ඔහු පොහොර නොමිලේ ලබා ගැනීමට ලිපියක් ඉල්ලා අවස්ථා කිහිපයකදීම කෘෂිකර්ම පරීක්ෂණ නිලධාරිණී දීපිකා ලක්රෝණි විජයදාස මහත්මිය හමු වෙමින් කරදර කර ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ. රෝහා සේවකයා ගොවියෙක් බව සඳහන් කරමින් තමාට ලිපියක් නිකුත් කළ නොහැකි බව දිගින් දිගටම ඇය ඩැනි බේබි නැමැති සැකකරුට පවසා ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙම පුද්ගලයා පෙරේදා රාත්‍රියේදී ඇය පදිංචිව සිටින නටෝල්පිටිය වැලි ආරේ නිවසට අවස්ථා දෙකකදී ගොස් පොහොර ලබා ගැනීමට ලිපිය ඉල්ලා ඇති බවද පොලිසිය කියයි. එහිදී ඇය පවසා ඇත්තේ ඒ ගැන කතා කිරීමට පසුදින සිය කාර්යාලයට පැමිණෙන ලෙසයි. ඊයේ 27 වනදා උදෑසන කෘෂිකර්ම පරීක්ෂණ නිෂ්පාදක සහකාරීවරිය සිය නැන්දම්මා සමග පාගමනින් කාර්යාලය බලා යමින් සිටියේදී මග රැක සිටි ඩැනි බේබි නැමැති සැකකරු ඇගේ ගෙලට පිහියෙන් එන ඇති බව පොලිසිය කියයි. පිහිය ඇනුම කා බිම ඇද වැටි වේදනාවෙන් දඟලමින් සිටි ඇගේ ගෙල නැවතත් ඔහු අවස්ථා කිහිපයකදීම කපා ඇති බවද පොලිසිය කියයි. දුවයි මායි බස් එක ගන්න පාරට යනකොට බෝක්ව උඩ ඩැනි බේබි ඉඳගෙන හිටියා. එයා අපිව දැකලා අපේ ඉස්සරහට ආවා. එයා ළඟටම ඇවිල්ලා එකපාරටම ඉනේ තිබ්බ පිහිය අරගෙන දුවගේ බෙල්ලට ඇන්නා. පස්සේ මුහුණටයි හැමදැනටම අයින්න ගත්තා. මම ඒක නවත්තන්න හදනකොට මටත් අයින්න හැදුවා. දුව ලේ පෙරාගෙන බිම් වැටුණා. ඩැනි බේබි බිම් වැටලා හිටපු දුවගේ බෙල්ල ඔළුව එහාට මෙහාට තල්ලු කර කර කැපුවා. පස්සේ යාමට අයින්න යනකොට මම දුවලා ගිහින් බේරුණා යයි කෘෂිකර්ම පරීක්ෂණ නිෂ්පාදක සහකාරියක් වන දීපක්ෂිකා ලක්රෝණි විජේදාස මහත්මියව ම්ලේච්ඡ ලෙස ඝාතනය කර අයුරු දුටු ඇගේ සිය නැන්දනිය වන DP දයාවති මහත්මිය පොලිස් නිලධාරීන් ඉදිරියේ පවසා සිටියාය. ගෙල කැපී ජීවිතයත් මරණයත් අතර සරණක නිරත වී සිටි මෙම කෘෂිකර්ම පරීක්ෂක නිෂ්පාදන සහකාරීවරියව රෝහලට රැගෙන යාමට පවා කිසිවෙකුටත් ඉඩ නොදී ඩැනි නැමැත්තා ලේ පෙරන පිහියද තබාගෙන ඇය අසලට පැමිණෙන අයට පවා අනින්නට පැන ඇති බව පොලිසිය කියයි. මෙසේ ඇයව ඔහු මරා දමා ඇත්තේ ඇය පදිංචිව සිටි නිවසේ සිට මීටර 150ක් පමණ දුරකිනි. ඇයව මරා දමා ඇත්තේද සැකකරු පදිංචි නිවස ඉදිරිපිට මාර්ගයේදී බව පොලිසිය කියයි. ලේ පෙරන පිහියද අතේ තබාගෙන සිටි මෙම සැකකරුව පාලනය කිරීමට උදෑසන රාජකාරී සඳහා නිවසේ සිට යමින් සිටි තංගල්ල කොට්ටාෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් නිලධාරියෙක්ද උත්සාහ දරා ඇතත් එම නිලධාරියාටද ඔහු පිහියෙන් ගැනීමට තැත් කර ඇත. මේ අතර තංගල්ල පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු යතුරුපැදියකින් මෙම ස්ථානයෙන් ගමන් කරමින් සිටියේදී විශාල පිරිසක් රැස් වී සිටිනු දැක ඒ පිළිබඳව විමසිලිවත් වී ඇත. එෙහිදී මෙම ඝාතනය දැක ඇති ඔවුන් කොට්ටාෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ගේද සහය ඇතිව ඩැනි බේබි නැමැති සැකකරුව දැඩි පරිශ්‍රමයකින් අනතුරුව පාලනය කර අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුව අද 28 වනදා තංගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. තංගල්ල මහේස්ත්‍රාත්වරයාද ඊයේ මෙම අපරාධය සිදු වූ ස්ථානය නිරීක්ෂණය කර තිබුණි. මේ වගේ අලුත්ම දේවල් ඉක්මනට දැනගන්න නොදුටුලොවට YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි video එකක් දාපු ගාම දැනගන්න එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා.